शुभ दवसक वेवा प्रिय आसन्नेनी मे पास्टर नेविल दिनपता ओब वेत गिनेन हास्कमे वचनेयाई अद 7 वेनिदा नोवेम्बर जेसस क्रिस्त वहन्सेगे उतुम्मु नामेन मम ओबट पलमु आसीर गिनेनो प्रियादर दर्विनी अद जीवने कैम शुद्धो मतेउ 5 वेनि परिच्छेदे 43 44 सह 45 एन अपि मेनेहि करन्त यनो अपि येसु क्रिस्त वहन्सेगे देशना मेनेहि करमिन देवनी देशना वन कांदुवड देशनावे अभी इवर करा आशीर्वाद वाक्य इवर करा इट पश्य अभी आवा व्यवस्था विशाल करीम हैंदिन वीम येसु क्रिस्त वहन्से कोई भी देते करने के ला इतोड अद अपड़े किया वेनवा अतली सुंगनी बगंती तागे असल वस्याट प्रेम करव तागे सतुराट वैर करव आई की बाव नुबला असातिबे देंग අපිට මේ විදිහට ජේසුස්වහන්සේ කතා කරනකොට අපිට හිතෙනවා ඇයි මේ උන්වහන්සේ මේ විදිහට කතා කරන්නේ කියලා. මොකද ව්‍යවස්ථාවේ මේක ලියා තිබෙනවා නම් ඉතින් ව්‍යවස්ථාව වෙනස් කරන්න නෙමෙයිනේ ජේසුස්වහන්සේ ආවේ. මොකද සුද්ධෝ මතේ 5:18 අපි ඉගෙන ගත්තා. සබාවක් නඹලාට කියමි ආසත් පොළවත් පහව යනතෙක් සියල්ල සිදුවන තුරු ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් පහව යන්නේ නැහැ. එහෙනම් මේ කාගෙනද කතා කරන්නේ? එතකොට මේ පෘථිවියේ ඉන්න අය මේ විදිහට ව්‍යවස්ථාවක් ඇති කරගෙන නීතියක් ඇති කරගෙන ඉන්නවා අසල්වැසියාට ප්‍රේම කළා සතුරට වෛර කරනවා හැබැයි නුඹලා වෙනස් පුද්ගලයා නුඹලා රාජ්‍යයේ මේ දේව රාජ්‍යයේ මගේ රාජ්‍යයේ දරුවෝ අන්න ඒ නිසා නුඹලා හැසිරෙන්න ඕන විදිය වෙනස් ඉතින් 44 කියනවා නුමුත් මම නුඹලාට කියමි නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා නුඹලාට පීඩා කරන්න අනුදෙසා යාඥා කරපල්ලා දැන් මේක මං හිතන්නේ සාමාන්‍ය කෙනෙක් නොකරන දෙයක් නමුත් දේව රාජ්‍ය කෙනෙක් කරන දෙයක්. ඒ නිසා තමයි උන්වහන්සේ අපිට දේව රාජ්‍ය දරුවන් හැටියට අපිට කියා දෙන්නේ මම නුඹලාට කියනවා නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. නුඹලාට පීඩා කරන්න උදෙසා යාඥා කරපල්ලා. මෙසේ නුඹලා ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්න. අපිට ජේසුස් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ වෙන්න නම් ඒකට තියෙන කොන්දේසිය ඒකට තියෙන කොන්දේසිය තමයි අපි මේ විදිහට හැසිරෙන්න ඕන මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන විදිහට අපි හැසිරෙන්න ඕන මක් නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරන සේක ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් බැසි වස්වන සේක උන්වහන්සේ තරාතිරම බැලිමක් නැහැ හැම කෙනාටම ඉර පායන හැම කෙනාටම වැස්ස වැහෙනවා ඉතින් ඒ නිසා උන්වහන්සේ කියනවා නමුත් ඔබ දේව රාජ්‍ය දරුවෙක් හැටියට මෙන්න මේ විදිහට තමයි නුඹ හැසිරෙන්න ඕන ජීවත් වෙන්න ඕන නුඹලාගේ සතුරන්ටත් ප්‍රේම කරන්න ඕන නුඹලාට පීඩා කරන අයට යාඥා කරන්න ඕන එතකොට තමයි අර ව්‍යවස්ථාවේ එක අකුරක්වත් බිඳුවක්වත් පහව යන්නේ නැතුව මම කියන දෙයින් ව්‍යවස්ථාව සම්පූර්ණ වෙනවා ඔබට සුබ දවසක් වේවා කියලා මම ආශිර්වාදගෙන එනවා ඔබ කවුරුණත් කමක් නැහැ දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා ආමෙන්